අයිබෝවන් වෙඩින් ඇඩ්වයිසර් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ පටය හරහා අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ පොඩි කාරණාවක්. එහෙම ලොකු ගැඹුරින් කතා කරන දෙයක් නෙමෙයි. ගොඩක් අය අපෙන් අහපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි වෙඩින් එකේ ප්ලෑන් කරන්න පටන් ගනිද්දි එහෙම නැත්නම් වෙඩින් එක ආරම්භයේ අපි කොහොමද සටහන් කරන්නේ? මොනවද මුලින්ම වෙන්න ඕනේ? මෙන්න මේ කියන කාරණා. ඉතින් අපි කතා කරමු මේ ගැන. දෙන්නෙක් අතර ආදර සම්බන්ධයක් තියෙනවා නම් ඒක අපි මුලින්ම කරන්නේ ගෙවල් වලට දැනුම් දෙන එක. ඉතින් එහෙම දැනුම් දුන්නාට පස්සේ මුලින්ම මනමාලයාගේ පැත්තෙන් මනමාලිගේ ගෙදර යනවා. මනමාලිගේ ගෙදරත් එක්ක කතා කරන්න, මනමාලිව දකින්න සහ ගෙවල් දොරවල් බලන්න. මේ විදිහට මනමාලිගේ ගෙදර ගිහිල්ලා ඒත් දෙපැත්තෙම කැමැත්ත තියෙනවා නම් ඊට පස්සේ වෙන්නේ මනමාලිගේ පාර්ශවයෙන් මනමාලයාගේ ගෙදර එනවා. ඉතින් මේක එන්නේ මේ වෙඩින් එක මේ මංගල්‍ය තීන්දු කරන්න මේ දේවලුත් එක්ක. ඉතින් ওই විදිහට ගෙවල් වලට ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ දෙගොල්ලෝ කතා වෙනවා. අපි මේ වෙඩින් එක මොන කාලෙද, මොන මාසෙද, මොන අවුරුද්දේද, මොන වගේ කාලවකවානුවකද ගන්න සැලසුම් කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලට ලෑස්ති වෙන කොච්චර කාලයක් ඕනෙද, මේ දේවල් එක්ක ඔයාලගේ තියෙන අනිත් ප්ලෑන්ස් එක්ක කොහොමද මේක වෙන්නේ කියලා කතා බහ කරනවා. ඉතින් එහෙම කතා බහ කරගත්තට පස්සේ ඊට පස්සේ මේකට නැකත් බලනවානේ. සාමාන්‍යයෙන් ඒක නැකත් බැලීම සිද්ධ කරනවා. ඔයා නැකත් විශ්වාස නොකරන කෙනෙක් නම් ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඊට පස්සේ දවස් දාගෙන වෙඩින් එකට ලෑස්ති වෙන පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බහුතර දෙනා නැකත් බලනවා. ඉතින් එතකොට අපි නැකත් බලන කෙනෙක්ව මේ ජ්‍යොතිෂවේදියෙක්ව, නක්ෂත්‍රවේදියෙක්ව හම්බ වෙලා අපි කියනවා මෙන්න මේ වගේ කාලයක තමයි අපි වෙඩින් එක ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ, අපිට හොඳ දවසක් සහ නැකත් වේලාවල් හදලා දෙන්න කියලා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් බොහොමයක් තැන්වලදී ඒ පොරොන්දම් ගලපලා වාගේ නැකත් හදලා දීලා වාට දවස් කිහිපයක් දෙනවා. මේ දවස් කිහිපයෙන් එක දවසක් වාට තෝරගන්න කියලා. ඉතින් එහෙම සමහරු කරනවා. සමහරක් අය කියනවා ඔයා කැමති දවස් මොනවද කියලා ඒ දවස් වලට ගලප ගන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ බලනවා. කොහොම හරි ওই විදිහට වා දවසක් තෝරගත්තට පස්සේ නැකත් වේලාවල් සකස් කරලා ඔයාට පුළුවන් වෙඩින් එකේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මනමාලයාගේ පැත්තෙන් තමයි මේ නැකත් බැලීමේ කාරණාව සිද්ධ වෙන්නේ. නැකත් බලලා ඉවරුණාට පස්සේ මේ නැකත් අරගෙන මනමාලයාගේ පාර්ශවෙන් මනමාලිගේ ගෙදරට යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ අතීතයේ තිබ්බ සම්ප්‍රදායත් එක්ක නම් නැකත් පත්‍රය මංජුසාවක දාලා අරගෙන ගිහිල්ලා නැකත් පත්‍රයේ කියවනවා මනමාලිගේ ගෙදරට. ඉතින් එතනදි කරන්නේ ඇත්තටම ඒ අපි බලපු නැකත් ටික මනමාලිගේ පාර්ශවයටත් sannivedanaya කරන එක. ඉතින් එතකොට දෙගොල්ලන්ටම පුළුවන් එදායින් පස්සේ වෙඩින් එකට ලෑස්ති වෙන්න. ඉතින් එදාට කතා කරනවා අපි කොහොමද, මොන වගේ තැනකද වෙඩින් එක ගන්නෙ, කොහොමද වෙඩින් එක ගන්නෙ, දැන් නම් එක දවසක වෙඩින් එකක්ද ගන්නෙ, ඔන්න ඔය වගේ දේවල් කතා කරලා වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් මුලින්ම අපි වෙඩින් ප්ලෑන කෙනෙක්ව හය කරනවා නම් මුලින්ම ඒ ඔප්ෂන් එකට යන්න පුළුවන්. ඔයාට ගැළපෙන වෙඩින් ප්ලෑන කෙනෙක්ව ඔයා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ හොටෙල් එක බුක් කරන්න. ඊට පස්සේ අනිකුත් වෙන්ඩර්ස්ලාව බුක් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාගේ ජුවලරිස් වගේ දේවල් හදන්න. ඔන්න ඔය විදිහට ටයිම් ලයින් එක හදාගෙන අනිත් දේවල් කරගෙන යමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා ඔන්න ඔය විදිහට තමයි වෙඩින් එක පටන් අරගෙන කරගෙන යන්න ඕනේ. අනිත් දේවල් ගැන අපි වෙන වෙනම වීඩියෝස් කරලා තියෙනවා. වෙඩින් එකේදී ඔයා මොනවද ලෑස්ති වෙන්න ඕනේ, මොනවටද ලෑස්ති වෙන්න ඕනේ, මේ වගේ දේවල්. ඉතින් අපි ටයිම් ලයින් එක ගැන ඉස්සරහට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතන හින්දා. ඉතින් තව ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න අපිට කමෙන්ට් එකක් දාන්න, අපේ FB page එකට දාන්න, එහෙම නැත්නම් අපිට WhatsApp කරන්න, මේ ඕන විදිහකින් අපිට කියන්න. අපි ඔයාලගේ ඒ තියෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම උත්තරයක් ලබලා දෙනවා. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරන්න, තව කෙනෙකුට දකින්න, මේ වීඩියෝ එකත් share කරන්න අමතක කරන්න එපා.